උදායිරේ සහෘදයා විශේෂාංගයෙන් අපි හැමදාමත් අපේ රටේ විවිධ ශේෂ්ත්‍රවල කීර්තිමත් නමක් දිනාගත් දක්ෂයින් ඔබේ නිවහනට කැඳවගෙන එනවා. එහෙම කැඳවගෙන ඉන්නේ ඒ අයගේ කතා තුළ අපි දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් වලින් අපේ ජීවිතයට එක්කාසු කරගන්න පුළුවන් පාඩම් රසක් තියෙන හින්දා. අදත් එහෙම දක්ෂ ලස්සන කෙනෙක් එක්ක තමයි උදායිරේ සහෘදයා විශේෂාංගයෙන් අපි ඔබේ නිවහනට ආවේ. ඇය නිරූපණ ශිල්පිනියක්. අපේ රටේ නිරූපණ තරගවලින් ජයග්‍රහණ ලැබලා ඊට පස්සේ පිටරට සන්නාමයක පවා සේවය කරපු බොහොම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. එතනින් මෙහාට ගියාම ඇය සාරි නිර්මාණ ශාස්ත්‍රයේ බොහොම අපූරු නිර්මාණ කරන නිර්මාණ ශිල්පිනියක්. ඒත් එක්කම ඇය කේක් නිර්මාණ ශිල්පිනියක් විදිහටත් හඳුන්ලා දෙන්න පුළුවන්. ඇයට පුළුවන් රසට ලස්සනට කේක් නිර්මාණය කරන්න. ඒ ඔක්කොටම වඩා ඇය හොඳ අම්මා කෙනෙක්, ගෘහණියක් සහ බොහෝම ආදරණීය බිරිඳක්. අද උදායිරේ සහෘදයා විශේෂාංගයෙන් අපි ඔබේ නිවහනට කැඳවගෙන ආවේ නිරූපණ ශිල්පිනි ජෙස්මින් ෆර්නෑඩ්. ආයුබෝවන්. ආයුබෝවන්. සුබෝදසන. සුබෝදසන. මං හඳුන්ලා දීපු විදිහ හරිද? හරි. හරියට හරි. ඔබ කොහොමද මේ නිරූපණ ශිල්පිනියක් වෙන්නේ? නිරූපණ ශිල්පිනියක් වෙන්නේ නම් ඇත්තටම මෙහෙ නෙමෙයි මගේ මුල් ආරම්භය. මුල් ආරම්භය මගේ පටන් ගන්නේ මගේ ෆැමිලි එකම කුවේට් වල හිටියා. අපි ගියා එහෙම මම කොහොමද මගේ හස්බන්ඩ්ගේ ෆැමිලි එකම ඉන්නේ කුවේට් වල. අම්මා තාත්තා සිස්ටර් අත ඔක්කොම. ඉතින් අපි එහෙ කාලයක් මම එහෙ ඉන්නකොට මේ ඒගොල්ලන් ඒ කියන්නේ මට කෙනෙක්ව මුණ ගැහිලා සැලොන් එකක ඉන්න එයා හරහා තමයි ඇත්තටම මම නිරූපණයට ආවේ. ඉතින් ඒ ලැබපු අත්දැකීම ඇත්තටම හරිම වෙනස්. මොකද එහෙ මේ ඒ රටේ මේ රෑම්ප් මොඩල් කියලා දෙයක් නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ ඇත්තටම තියෙන්නේ මේ හෙයාර් ස්ටයිල් ඇන් මේකප් තමයි හයිලයිට් කරන්නේ. ඉතින් ඒ පැත්තේ එතකොට මේ මේකප් ඇන් හෙයාර් ස්ටයිල් එක්කම අපි දෙන ඕසින් එක හරි වැදගත් වෙනවා. ඉතින් ඒක ඇත්තටම මම ඉගෙනගෙන තිබුණේ නැහැ. ඒගොල්ලන්ගෙන් තමයි මම ඇත්තටම ඉගෙනීම කරගත්තේ. ඉගෙන ගත්තේ දෙයක් ඇත්තටම. ඒ හරහා තමයි මේ නිරූපණයට එන්නේ. ලංකාවෙන් නෙමෙයි එහෙදි. හොඳයි ලංකාව ඉපදිලා ලංකාවේ අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ විදේශගත වීමත් එක්ක ඔබ නිරූපණ ශාස්ත්‍රයට එක්කාසු වෙනවා. නිරූපණ ශිල්පිනියක් වෙද්දී ඉගෙනගෙන ශාස්ත්‍රයට එන්න ඕනි කියලා දෙයක් කියන තියෙනවද? ඇත්තටම ඔව්. ඉගෙන අපි දෙයක් ඉගෙනගෙන ආවොතින් හරි තැනකින් ඉගෙනගෙන ආවොතින් අපිට මේ මේ ශාස්ත්‍රයේ මේ ඇත්තටම නිරූපණ ශාස්ත්‍රය කියන්නේ දලශේ මේ ගොඩක් විදියට මේ පුළු ශේෂ්ත්‍රයක්. ඉතින් ඒක මේ හරියට ඉගෙනගෙන ආවොතින් අපි දැන් අපි හරි නිසි තැනකට ගියොතින් එතකොට අපිට තව තවත් දේවල් වලට අපේ තියෙන දක්ෂතාවත් එක්ක අපිට මේ යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයවගේ නිවේදන කටයුතු වලට එතකොට රංගනයට වගේ දේවල් වලටත් යොමු වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ දක්ෂතාව මත ඒක. මොකද නමුත් දැන් අපි සමහරලාට කිසිම හැදෑරීමක් නොකර එකපාරට ෆොටෝ ෂූට් එකක් කරපු පළියට මම නිරූපිකාවක් කියන තැන ඉඳගෙන අපි කතා කරමින් එතකොට අපි ශේෂ්ත්‍රයට එනවා ආපහු අපි එකපාරට නැති වෙලා යන්න පුළුවන්. නමුත් අර හදාරලා දෙයක් එද්දි අනිවාර්යයෙන්ම අපිට දිගු ගමනක් තියෙනවා මේ ශේෂ්ත්‍රේ පැඳිලා ඉන්න. අද උදායිරේ සහෘදයා විශේෂාංගයත් එක්ක එකතු වෙලා ඉන්නේ අපේ රටේ ඉන්න බොහොම දක්ෂ නිරූපණ ශිල්පිනියක් ඇය ජෙස්මින් ෆර්නෑන්ඩෝ. ඔබ දන්නවා ලෝකේ විවිධ සන්නාමයන් තියෙනවා බොහොම ආදරයෙන් ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් වැළඳගත් උදාහරණයක් විදිහට ටොමි හිල්ෆිගර් කිව්වහම හැමෝම දන්නවා. ඒත් එක්කම ලුවි විටෝන්, ගුචි, වසාචි මේ වගේ බ්‍රෑන්ඩ්ස් ලෝකේ අධික මිල ගණන් වලට විකිණනවා. ඒ වගේම තමයි ලෝකේ ඉන්න බොහෝම දෙනෙක් මේ වගේ බ්‍රෑන්ඩ්ස් බොහොම ආදරයෙන් වැළඳගෙන තියෙනවා. ඒ වගේ කාන්තාවන් බොහොම ආදරය කරන සන්නාමයක් එක්ක සේවය කරපු කෙනෙක් තමයි ජැස්මින් කියන්නේ. ජැස්මින් මොකද ඒ සන්නාමය ඔබේ හඳින්න හන්න කැමති? වික්ටෝරියා සීක්‍රට්. වික්ටෝරියා සීක්‍රට් එක නෑ දැකමක් නේ තියෙන්නේ ඔබට ඇත්තටම කියමුද? ඇත්තට මම මේ හරි ආදරය කරන මේ කියන්නේ මම ජොබ් එක කරාට ඇත්තටම මේ හරි මේ වැඩ කරන්න හරි ආදරයක හිතෙන තැනක් එතන මේ හරි ආසාවෙන් වැඩ කරපු තැනක්. මොකද මේ එතන කිසිම මේ කියන්නේ පොසිෂන් එකකට අපි වැඩ කරා නෙවෙයි. ඒ කියන්නේ අපිට පොසිෂන් එකක් තිබ්බේ නෑ. අපි හැමෝම එක වගේ වැඩ කරේ. හේතුව මේක ලොකු හියුජ් ස්ටෝ එකක්, ෆ්ලැග්ෂිප් ස්ටෝ එකක්. ඉතින් විවිධ රටවල් වල කට්ටිය වැඩ කරා. කට්ටිය 250ක් වගේ පිරිසක් වැඩ කරා. එම්ප්ලොයිස්ලා 250ක් වගේ හිටියා. ඒත් එක්කම නැෂනැලිටි 12ක් 13ක් විතර වැඩ කරා. ඉතින් හැමෝම එක වගේ අපිට මේ මේ කියන්නේ මෙයා මැනේජර් මෙහෙම කියලා පෝස්ට් එකක් නැහැ. මම එකම දේ කරන. අනිත් එක මේ තමයි මේ ප්‍රධාන කාරණාවදලාශ මේ අපිට කියලා මේ මේ වෙන්නම වැඩ කොටසක් නැහැ.
හැමදේම කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මම වැඩ කරා මේකප් ආටිස්ට් කෙනෙක් විදියට වැඩ කරා. එතකොට විෂුවල් මර්චන්ඩයිසින් වැඩ කරා, කැෂියරින් කරා, ස්ටොක් රූම් වැඩ කරා, ඔය වගේ මේ মালටි ටාස්ක් එක. අපි හැමදේ ඒකලන් අපිට මුලින්ම දෙනවා ට්‍රේනින් එකක්. ඒ ට්‍රේනින් එක ඇවිල්ලා 1 වීක් දෙන්නේ. නමුත් ඒ 1 වීක් ට්‍රේනින් එක ඇත්තටම අපි මාස 3ක් විතර පුහුණු වුණා වගේ ට්‍රේනින් එකක් තමයි දෙන්නේ. එතකොට මේ අපි දැන් ට්‍රේනින් එකෙන් පස්සේ ජොබ් එක කරනවා කියන්නේ දැන් মালටි ටාස්කින් ඔක හැම දේම අපි දැනගෙන ඉන්න ඕනේනේ. මේ කියන්නේ අපි කොයි දෙත් ඒ ස්ටෝ එකේ කවුරු හිටිය නැතත් අපි ඒ දේ කරන්න දැනගෙන ඉන්න ඕනේ. එහෙම වුණාම මේ හැම එක්ස්පීරියන්ස් එකක්ම හම්බ වෙනවා. දැන් අපි ලංකාවට ආවත් මගේ තියෙන මගේ ඕන් බිස්නස් එකක් පටන් ගන්න උනත් ඒ ලැබෙන දැනුම මාර වටිනවා. ඒ කියන්නේ ඒ දැනුම කොහෙන්වත් ගන්න බෑ. ඒක ගොඩක් වටිනවා. එක්ස්පීරියන්ස් එක. නිෂ්පාදනයේකට බ්‍රෑන්ඩ් එකක් බොහොම වටිනවා. අපි හැමෝම බ්‍රෑන්ඩඩ් දේවල් භාවිතා කරන්න කැමති. සෙල්ෆ් බ්‍රෑන්ඩින් කියලා දෙයක්ත් තියෙනවානේ. අපි අපිව බ්‍රෑන්ඩ් කරගන්න ඕනේ. නැත්තම් අපිට අනන්‍ය වූ නමක් ගොඩනගා ගන්න ඕනේ. විශේෂයෙන්ම කාන්තාවකට නම නැත්තම් තමන්ගේ අනන්‍යතාවය කොහොමද වැදගත් වෙන්නේ? කාන්තාවකට විශේෂයෙන් අනන්‍යතාවය වැදගත් වෙනවා කියන්නේ දුලක්ෂ දැන් මම ගත්තොත් මම නිරූපිකාවක් කියලා හැඳින්වුවොත් එහෙම නිරූපිකාවන් ගොඩක් ඉන්නානේ. දැන් නිවේදිකාවක් ගත්තොත් නිවේදිකාවන් ගොඩක් ඉන්නා. ඒ අතරත් මම වෙන්න එපා. මට ආවෙන්නත් බෑ, වට මං වෙන්නත් බෑ. ඒ කියන්නේ මම මමනේ මගේ අනන්‍යතාවය මම රැක ගන්න. ඇත්තටම මට නමක් ඕනේ. කෙනෙක් මං ගැන හොඳ කතාවක් මේ නිරූපිකාව හොඳයි කියන්නේ නැහෙන කවදාකවත්. අහවල් පුද්ගලයා හොඳයි කියලානේ. ඒ කියන්නේ නමින්නේ අපි වහඳුන්නන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම අපිට ඉස්සරහට යන්න මං හිතන්නේ නම වැදගත් අපිට කියලා Tamanට අනන්‍යතාවයක් තියෙන්න ඕනේ. බොහෝ දෙනෙක් කියනවා මේ ලංකාවේ ඉන්න බහුතරයක් බහුතරයක් නිරූපණ ශිල්පිනියන්ගේ පෞල් ජීවිත අවුල් නැත්තම් පෞල් ජීවිතවල ගැටලු තියෙනවා කියලා. ඇතැම් වෙලාවට අපිට මේ විශේෂයෙන්ම සමාජ ජාලා වෙබ් අඩවිය ඔසේ වගේ ආරච්චි උපදු පැහෙන අවස්ථාවලුත් තියෙනවා. ඇත්තටම එහෙමද? එහෙමනම් එහෙම වෙන්නේ ඇයි? ඒක ඇවිල්ලා එක් එක්කෙනාගේ ඒ කියන්නේ කැමැත්ත මත තීරණය වෙන දෙයක්. ඒ කියන්නේ මෙහෙමයි මේ ශේෂ්ත්‍රයේ රැඳිලා ඉන්න නම් අපි අපේ නම රැක ගන්නත් ඕනේ. يعني දැන් මගේ පෞද්ගලික අදහස මං ගත්තොත් එහෙම මම සාමාන්‍යයෙන් මට එන හැම වැඩක්ම බාර ගන්න නැහැ. මම කරන්නේ මට හොඳයි කියලා හිතෙන concept එකක් ආවොතින් විතරයි. يعني හොඳ concept එකක් හොඳ photographer කෙනෙක් කියලා මට දැනුනොතින්. ඒ කියන්නේ අපි concept එකක් කියලා ගත්තාම අපි ඔකේ ඇඳුම් location සහ මේ ප්‍රධානම දේ අපිට මේ කන්ෆිඩන්ස් තියෙන්න ඕනේ ෆොටෝග්‍රාෆර් එක වැඩ කරන්න. ඉතින් මේ එහෙම වුණාම තමයි අපිට මේ ටිකක් කාලයක් රැඳිලා ඉන්න පුළුවන් ශේෂ්ත්‍රයේ. හේතුව මේ එක පාරට දැන් මේ ඕන දෙයක් මම අඳිනවා කියලා නැත්තම් මම හැම්බෙන හැම ෂූට් එකම මුදල් පදනම් කරගෙන කරනවා කියලා අපි හිතුවටින් අපිට ඒක මේ ඉස්සරහට යන්න හරි අමාරුයි. එතකොට තමයි ලේබල් එකක් වැදෙන්නේ. ඉතින් සමහර විට මොකද අපි දන්නේ නැහැ අපි තෝරගන්න ඕන දේ මොකද්ද, හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද කියලා. ඇත්තටම හරි දේ තෝරගෙන ගියොතින් ওই ලේබල් එක වැදෙන්නේ නැහැ. මේ ශේෂ්ත්‍රයේ දිගු ගමනක් යන්න පුළුවන්. සමහරක් වෙලාවට අර එක පාරට අපි මුකුත් නොදැන ඇවිල්ලා මේ එක පාරටම තියෙන හම්බෙන හැම වැඩක්ම කරගෙන එක දිගට යන්න ගියොතින් මේ අවුල් ප්‍රශ්නත් ඇති වෙන වෙලාවල් තියෙනවා නැත්තේ නෑ. හොඳයි, දැන් ඔබට එහෙම ගැටලු ඇති වුණ නෑනේ. ඔබට ආදරණීය සැමියෙක් ඉන්නවා, හොඳ පුතෙක් ඉන්නවා, මේ ගැහණියක් විදිහට නිරූපණ ශිල්පියෙත් යෙදෙන ගමන් කලා ශිල්පිනියක් විදිහට මේ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නේ ඒ සඳහා මොනවද කරේ, රහසෙම තියෙනවද? එහෙම විශේෂ දෙයක් නැහැ. ඉතින් සමහරක් වෙලාවට මේ අපිට ලැබෙන වැඩ තියෙනානේ, දේවල් තියෙනානේ. ඉතින් ඔය දේවල් වල පොඩි කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා මේ පෞල කියන දේ රැකගන්න. ඔබ තරඟ සඳහාත් මේ සහභාගී වෙලා තියෙනවානේ. නිරූපණ ශේෂ්ත්‍රය මොනවද? මම මිස ශ්‍රී ලංකා පැජන්ට් එකට සහභාගී වුණා මං හිතන් 2015 අන්තිමට වගේ. 2016 තමයි ඒක ගියේ. එතකොට ඒකෙන් මට මිසස් ෆොටෝජෙනික් ඇන්ඩ් වෙස්ටර්න් ට්‍රෙඩිෂනල් වෙයා අවාර්ඩ්ස් දෙකම ගන්න හම්බ වුණා. ඉතින් හිතුවේ නැති අවාර්ඩ්ස් දෙකක්, يعني බලාපොරොත්තු වෙච්ච නැති දෙකක්. මොකද ඇත්තට මේ පැජන්ට් එකට ගියත් මගේ කැමැත්තෙන් නෙවෙයි. මොකද මම කාලයක් රට හිටපු නිසා මාව මෙහි කවුරුත් අඳුරන්නෙත් නැහැ, මා සහ මම අඳුරන්නෙත් නැහැ. ඒ කියන්නේ මෙහි නිරූපණ ශේෂ්ත්‍රයේ ඉන්න අයවත් මම වැඩි අඳුරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම බෑ කිව්වත් අර මේ හස්බන්ඩ්ගේ කැමැත්ත මත යාම තමයි දැම්මේ. ඉතින් හසුතු විදියට ජයග්‍රහණය කරන්න හම්බුණා. ඉතින් ඒක ගැන සතුටක් තියෙනවා.
කාන්තාවක් වුණහම බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් අර්ථකථනය කරන්නේ කාන්තාවගේ රෝල් එක නැත්තම් අපි ගෙදර ඇතුළේ යන්න ඕනේ දරුවන් හදන්න ඕනේ සැමියාට හොඳ බිරිඳක් වෙන්න ඕනේ ඔන්න ඔය ෆ්‍රේම් එක ඇතුළේ ඔය රාමු ඇතුළේ අපේ ජීවිතේ ගත කරන්න ඕනේ කියලා. ඔබත් මේ සාම්ප්‍රදායික මතයක ඉන්නවද? කාන්තාවකගේ කාර්යභාරය ඔච්චරයිද? ඒ ඇතිද? කොහෙත්ම නැහැ කියලා කියන්නේ මේ දැන් අපේ අම්මිලගේ කාලේ ගත්ත තින් ආච්චිලගේ කාලේ ගත්ත තින් ඒගොල්ලන් හරි කැමැත්තෙන් ඔය දරුවන්ගේ වැඩ කටයුතු හස්බන්ඩ්ගේ වැඩ කටයුතු වලට හින්දා ගෙදරට හිර වෙලා කොටු වෙලා ඒකනම් සන්තෝෂෙන් ඒ දේ කරා. දැන් නව පරම්පරාව ගත්ත තින් මාත් ඇතුළේ සමස්තයක් හැටියට ගත්ත තින් අපේ පරම්පරාව ඉන්න තව ඉස්සරහට එන්න ඉන්න අය ඔකට කැමති වෙන්නේ නැහැ. හේතුව දරුවන්ගේ වැඩ කටයුතු හස්බන්ඩ්ගේ වැඩයි ගෙදර වැඩත් එක්ක ඉතින් අපි හරි මේ बिजी වෙනවනේ. අනිත් එක තමයි එකම දේනේ දවස ගානේ ඔක රොටේට් වෙන්නේ අපි එකම හරි ඒකාකාරී ජීවිතේ. ඉතින් හොඳම දේ තමයි මේ මං දැන් සමස්තයක් හැටියට කවුරුත් ඔය දේට කැමති වෙන්නේ නැහැ. ඉතින් හොඳම දේ තමයි මේ අපි කරන සමකක් හරි අපිට තියෙන ටැලන්ට් එකකින් බාහිර වැඩක් අපි කරන්න පටන් ගත්තාම ඒකෙන් අපේ මනසට ගතට දැනසීමක් සුවයක් හම්බ වෙනවා නේද? ඒක අතටත් මුදලක් හම්බ වෙනවා. ඉතින් මොනවා හරි බාහිර දේවල් කරන එක හොඳයි. අර පොඩ්ඩක් අරකින් මිදෙලා निरूपण शिल्पिनी अकुराम हेम वेलाम तमंट विविधाकारे अंदुमांदीन वेनुम विविधाकारे पेजन सदा सहभाग्यवेनुम एनिसा विशेषेम हम सिरुरे हेडय बार मे देवाल गेन सेलकेली मत्ते नुनियोब मवाक बिरिंदाक एतकोट मवाक बिरिंदाक कियन परिचय अतुले तिन्न हिंदा मे मे ओबट ओबे सिरुरे गेन हम गेन हितन्न वेलावक तियनवाद ඇත්තටම කිව්වොත් වෙලාවක් නැහැ දුලයිෂ මම අනිත් එක මේ ගොඩාක් වෙලාවට මේ එහෙම කියන්නේ සැලොන් ගියන්න ජිම් යන්න ඒ වගේ දේවල් ඇත්තට මම කරන්නේ නැහැ. ඉතින් ඔය ගොඩක් වෙලාවට ඒක ගෙදර වැඩ කරන අනිත් එක මම හරි බිසි මගේ මේ ඔය කේක් වැඩ කටයුතු ඔය සාරි ඩිසයින් එක මට ඒ කියන්නේ හිතන්න වෙලාවක් නැහැ. ඉතින් වතුර හොඳට බොනවා පළතුරු කනවා එළවලු කනවා ඒක තමයි පොඩි පොඩි දේවල් කරනවා. ඉතින් නැචරල් දේවල් වලින් ඔය करना फेशियल वगे देवल पोड़ी पोड़ी गेदर इन्न वेलाट योगट काको ये वगे देया पोड़ा पोड़ी फेशियल का दागना यारन को तो वेना वेलावा एवाटार विशेष इनके लिए उदवान मत वेलावा नहीं निरूपण शिल्पिनी के खार बारे मुखर्द निरूपण शिल्पिनी को ना हम सामान्य में अभी इन हेम वेडक में बार गन होंगे न අපිට මේ පුළුවන් කියලා හිතෙන සහ මට කියන්නේ මට හිතෙනවනේ දෙයක් දැක්කම මට මේක කරන්න පුළුවන් කියලා ඒ කරන්න පුළුවන් කියලා හිතෙන මට සාමාන්‍යයෙන් එන්නේ ගොඩක් වෙලාවට ග්ලැමර් ෂූට්ස් මට හරි අඩුයි බ්‍රයිඩල් පැත්ත එනවා ඒ වෙලාවට දැන් මට බ්‍රයිඩල් එකක් එහෙම ආවොත් මට හිතෙනවා මේ මට ඒ පෝස් එක දෙන්න බැරි වෙයි කියලා ඒ වගේ වෙලාවට මම චුට්ටක් කල්පනා කරනවා මට මේක දැන් කැන්ඩියන් එක මට කරන්න පුළුවන් වෙයිද මේක බැරි වෙයිද කියලා එන හැම වැඩක්ම බාර ගන්න නැතුව මට පුළුවන් කියලා මොකද කරන වැඩේ මට පුළුවන් කියලා හිතෙන දේ බාර ගත්තොත් තමයි මට ඒ වැඩේට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් ඇත්තම කිව්වටින් කොයි දෙත් දැන් ඔය කලාව ගත්තත් ඒ පැත්තෙන් ගත්තත් නිරූපණය පැත්තෙන් ගත්තත් ඔය දෙකම එක ළඟනේ යන්නේ මට පුළුවන් කියලා හිතෙනවා නම් ඒ ෂූට් එක කරන්න මම අනිවාර්යෙන් බාර ගන්නවා මොකද මට වගේම ඒ ෆොටෝග්‍රැෆර්ටත් සාධාරණයක් වෙන්න ඕන නිසා නිරූපණ ශිල්පිනියකට හැම වෙලාවෙම විවිධාකාරයේ ඇඳුම් අඳින්න අවස්ථාවල් හම්බෙනවා සමහර වෙලාවට බොහොම කෙටි විලාසිතා නැත්නම් අත්‍රාහිත විලාසිතා මේ නිරූපණ ශිල්පිනියන් රෑම්ප් එකක් උඩ නැත්නම් වේදිකාවක ඉදිරිපත් කරන ඇඳුම් සමහර වෙලාවට අපි වගේ සාමාන්‍ය කාන්තාවන් අඳින අවස්ථාත් අපි තියෙනවා ඒක හරිද අපිට නිරූපණ ශිල්පිනියක් ඉදිරිපත් කරන විලාසිතා ඒ ආකාරයටම භාවිත කරන්න පුළුවන් ඇත්තටම බෑ විලාසිතා ඒ කියන්නේ මේ දැන් ගොඩක් වෙලාවට මේ දැන් අපි පාටි එකකට යන අඳින ෆන්ක්ෂන් එකකට මොකට හරි අඳින ඇඳුමක් සාමාන්‍යයෙන් අපිට නෝමලි අපිට පාරේ අඳින්න බෑනේ ඉතින් ඒක අපි දැනගන්න ඕනේ එකක් අපේ ඇඳුමේ හැඩයට ඒ කියන්නේ අපේ සිරුරේ හැඩයට අපිට ගැළපෙන ඇඳුම තෝරගන්න අපිට මේ යම්කිසි දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඇත්තටම කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඇඳුමක් ඇඳලා අපිට ඒක කැතයිද ලස්සනයිද කියලා හිතන තරමට ඒ කියන්නේ අපිට හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මොකද ගොඩාක් ඔය නිරූපේ මොඩල්ස් වල ඒ කියන්නේ මොඩල්ස්ලා දැන් ඔය රෑම්ප් මොඩල් කරද්දී එහෙම ඔය මොඩල් ෂෝ වල මේ ඒ අඳින සාමාන්‍ය ඇඳුම් ඒ කියන්නේ सामान्य गुड़ा क्या ब्रांडेड ऐन एक मे तीरने वेन्नी एक अंदमे निर्माण मत नहीं बाकी संहार निर्माण तीन आप अंदगा अंड कोहेत्म बारी देवा फंक्षन कटा तंदी बारी अंदम संहारे निर्माण वेना
ඒක හුදෙක් නිර්මාණයක්ම පමණයි. ඒ කියන්නේ ඒක අපි තේරුම් ගන්න ඕන දෙයක් ඉතින්. පුතා සහ සැමියාත් එක්ක වැඩිපුර කාලය ගත කරන හින්දා කලාවට ඔබෙන් අසාධාරණයක් වෙලා නැද්ද? ඇත්තටම ඕ කිව්වත් ඇත්ත දුලශ හේතුව මේ පුතාගේ වැඩ කටයුතු හස්බන්ඩ්ගේ වැඩත් එක්ක සහ මගේ තව තියෙන බාහිර වැඩත් එක්ක මම සාමාන්‍යයෙන් ටිකක් හරි බිසි. ඒ වෙනකොට මේ ඒත් එක්කම අර පවුල මත ටිකක් ඒ ගැන හිතන නිසා පවුල මත රැඳිලා ඉන්න නිසා මේගොල්ලන්ගේ කැමැත්තත් එක්ක ඉතින් චුට්ටක් හිතන්න ගියාම මට සමහර වෙලාවට ඉතින් ඇත්තටම ඒ සමහරක් දේවල් මගේ හැරිලා තියෙනවා. පහුගිය කාලේ කොරෝනාත් එක්ක අපි හැමෝටම හැම ශේෂ්ත්‍රයක් සඳහාම ලොකු නිවාඩුවක් හම්බුණා. ඒ නිවාඩු කාලේ මොනවද කරේ? නිවාඩු කාලේ ඇත්තටම මේ වෙනදා කරනවට වැඩිය වැඩ වැඩි වුණා. ඒ කියන්නේ දැන් වෙනදාට මම කියන්නේ කරන ඉවුම් පිහුම් වැඩ ටිකට වැඩිය වැඩ කොටසක් අර නිවාඩු කාලේ ගෙදර මයිගලත් එක්කම හිටිය නිසා ඉතින් මම අර එළියට යන්න තිබෙත් නැහැ. මට ලැබෙන වැඩ කටයුතු ටිකක් අඩු වෙලා තිබුණා. සහ ඔය වෙඩින් සනම්ම නම් ඒවත් පොඩ්ඩක් නතර වෙච්ච නිසා මට ඒ ටිකක් විවේකයක් හම්බ වුණා ඇත්තටම. ඒකත් එක පැත්තකින් හොඳයි. ඉතින් හැබැයි අර උයන පැත්ත පොඩ්ඩක් වැඩි වෙලා ඉතින් ඒ පැත්තෙන් ටිකක් මහන්සි වෙන්න ඕන. බොහෝ වෙලාවට මේ නිරූපණ ශිල්පිනියන්ට උයන්න බෑ. ඒගොල්ලන් ගෙදර මුළු තැංගෙට යන්නේ නැහැ. ඒගොල්ලන් වෙනස් විදිහ ආහාර ගන්න. එහෙම මතයක් තියෙනවා මේ අපිව බලාගෙන ඉන්න රසිකයින් අතර. මාත් වෙලාවකට හිතනවා නිරූපණ ශිල්පියන් බොහෝම සිහින් සිරුරක් තියෙනවා, ලස්සන අතපය තියෙනවා. කුස්සියට නම් අපි වගේ යන්නෙම නැතුව ඇති කියලා. එහෙමද ඇත්තටම? එහෙම නම් නෑ. ඇත්තටම ගෙදර සියලුම වැඩ කටයුතු වෙන්නේ මගේ අතින් හැම දෙයක්ම වගේ. මොකද මට සර්වන්ට්ස්ලා නෑ. ඉතින් පුතාගේ වැඩයි හස්බන්ඩ්ගේ වැඩයි එතුළු අනිත් මගේ දේවලුත් හැම දෙයක්ම කරන්නේ මම. මගේ අතින් තමයි සියලුම දේ. නිරූපණ ශිල්පිනියක් වෙලා මේ මොඩල් කර කර ඉන්න නැතුව ඇයි කේක් නිර්මාණයට, සාරි නිර්මාණයට යොමු වුනේ? මම හිතනවා මේ කාන්තාවක් වුණාම අපි මේ මුදල් අතනත් හරි ශක්තිමත් වෙන්න ඕනේ. එහෙම නැතුව අපි මේ හස්බන්ඩ්ගෙන් යැපෙන්න ගියාම මේ ඒක හරි ප්‍රශ්න. මොකද කාන්තාවන් එච්ච අපිට මේ විවිධ විවිධ දේවල් ඕනේනේ ලස්සන වෙන්න. අපි ওই දේවල් ගැන හරියට හිතනානේ, ඇඳුම් ගැන විතරක් නෙවෙයි. ඉතින් අපි මේකප් ওই වගේ දේවලුත් හිතනානේ. ඒ වෙලාවට අර තව කෙනෙක්ගෙන් යැපෙනවට වැඩිය මම කැමති මේ තමන්ට කියලා දෙයක් මේ ශක්තියක් එකතු කරගන්න. ඉතින් ඒක ලොකු හයියක් ඇත්තටම. ඒ නිසා තමයි මම මේ දේවල් වලට යොමු වෙලා ඉන්නේ. නිරූපණ ශිල්පිනියක් වෙනවා නම් ලංකාවේ ඒ සඳහා අධ්‍යයනය කරන්න තැන් තියෙනවද? ඇත්තටම මේ හොඳ තැන් දැන් තියෙනවා. මම කිව්වත් මේට අවුරුදු 10කට 12කට වගේ අපේ කාලේ ගත්තොත් එතකොටත් දැන් තිබුණා. හැබැයි අපිට ඒ දේවල් ගැන ලොකු දැනුමක් නැහැ. දැනුවත් වෙන්න ඒ කියන්නේ දැන් වගේ අවස්ථාව තිබුණේ නැහනේ. ඉතින් ඒ මාධ්‍යෙන් වුණත් ඒකට ලොකු අවස්ථාවක් අපි දකින්න අපිට හම්බ වුණේ නැහැ. ඉතින් ඒක නිසා මේ දැන් නම් හැබැයි ඇත්තටම මේ හොඳ ඇකඩමිස් තියෙනවා. හොඳ මේ හොඳ ගුරුවරු යටතේ හදාරන්න පුළුවන් ඇකඩමි තියෙන. ඇත්තටම මේ හොඳ ඇකඩමි එකකට අපි ජොයින් වුණොත් අපි දැනගෙන අපිට කොහෙද හරියන්නේ කියලා මම කියන කෙනා දන්නවනේ මම කවුද, මට කොහොමද කරන්න පුළුවන් කියලා. ඒ වගේ හොඳ ඇකඩමි එකකට ජොයින් වුණොත් ඇත්තටම හොඳ අවස්ථාවක්, ඒ කියන්නේ අනිත් බාහිර දේවල් කරන්නත් අවස්ථාව උදා වෙනවා. රංගනයට ආරාධනා ලැබුණ නැද්ද? රංගනයට ආරාධනා ඇත්තටම ලැබුණා ඔය 2016 පැජන්ට් එකෙන් පස්සේ. ඉතින් ඒ වුණාට මේ අර මං කිව්වා වගේ අර සමහරක් අයගේ සතුට නිසා මට ඒ දේවල් නවත්තන්න වුණා. ඉතින් ඒක හැමම නැවතුණා. මේ ඒ කතාවත් එක මට අහන්න හිතුණා. මං හිතනවා සමහරක් අයගේ සතුට කියලා ඔබ හිතන්නේ නැති ඔබේ පවුල ගැන. දැන් ඔබට gederin ඔබේ කාර්යය සඳහා යම් යම් වාරණ නැත්නම් නීති රීති පැන වෙන අවස්ථා තියෙනවද? මෙහෙම එහෙම ඇත්තටම නීති රීති නැහැ. මම ගොඩක් වෙලාවට මම කොටු, ඒ කියන්නේ මම හිතින් හදාගත්ත දේවල් ටිකක් එක්ක මම කොටු වෙලා ඉන්නවා. මොකද හේතුව එහෙම නැතුව කියොත් මේ මොකද මේ නිරූපණ ශාස්ත්‍රය කියන්නේ අපි මේ අර දැනගෙන ගියොත් යන්න පුළුවන්, නොදැන ගියොත් අතරමඟ වගේ වැඩක්. ඉතින් අර පෞල් ජීවිතේනේ ප්‍රධාන දේ. ඉතින් ඒක මට රැකගෙන යන්න ඕන නිසා මම ඒ පැත්තත් සාමාන්‍යයෙන් මට පුළුවන් හැටියට මැනේජ් කරගෙන මේ අනිත් ටිකත් ඉතින් බැලන්ස් එකේ කරගෙන යනවා. හේතුව මේ එහෙම නොවුනොත් එහෙම අර ෆැමිලි ලයිෆ් එක කියන එක හරි අපිට මේ විඳින්න අමාරු වෙනවා. ඒතර විඳවන්න වෙනවා එතනදී. ඒක නිසා ඒක බැලන්ස් එකේ ගෙනියනවා. ඉදිරියට මොනවද ඔබ කරන්න හිතාගෙන ඉන්නේ? ඉදිරියට නම් අලුත් අදහසක් තියෙනවා ඉදිරියට. ඒක ක්‍රියාත්මක කරන්න තාම මට පොඩ්ඩක් ඒ ගැන ස්ටඩි කරන්න ඕනේ. මොකද මට ආසාවක් තියෙනවා මේ ඔයාගේ නිවේදිකාවක් එන්න.
ඒක මේ ඇතර මම මම කලින් හිතාගෙන ආසාවෙන් හිටපු දෙයක් ඒක මට වෙන කෙනෙක් ඔළුවට දාපු දෙයක් නිසා ඉතින් මට පොඩ්ඩක් ඒ ගැන හිතන්න හිතුණා මේ හැබැයි ඒකට මට තව පොඩි කාලයක් ඕනේ හේතුව මේ මට ඒක ස්ටඩි කරලා ඉන්න ඕනේ මට මම කැමති නෑ එක පාරට ඇවිල්ලා නිකන් මම මුකුත් නොදැන ඇවිල්ලා ඒ දේ කරන්න මං ආස නැහැ සාමාන්‍ය මං කොයි දෙත් කැමති හරි කරන දේ හරියට කරන්න ඒක නිසා මේ පොඩි අදහසක් තියෙනවා බලමු ඉස්සරහට මේ කාරණාව සඳහා සුබ ප්‍රාර්ථනා කරනවා එක පාරක් නෙමෙයි දෙපාරක් නෑ දන්නවද මං වගේ නිවේදිකාවක් වෙන්න ඕනි කියලා කිව්වනේ ස්තුතියි අනිවාර්යෙන් මට හැබැයි ඔයාටනම් බැරි වෙයි කියලා හිතන සමහර විට දන්නේ අපි උත්සාහ කරනවා බොහොම ස්තුතියි මේ කෙනෙක් අලුතින් නිරූපණ ශාස්ත්‍රයට එන්න හිතාගෙන ඉන්නවා නම් ඔවුන් වෙනුවෙන් ඔබේ පණිවිඩය මොකක්ද අලුතෙන් නිරූපණ ශාස්ත්‍රයට එන්න හිතාගෙන ඉන්නවා නම් දෙන්න තියෙන එකම පණිවිඩය හරි තැනකින් හරි ගුරුවරයෙක් යටතේ හොඳ ඇකඩමික් එකකින් ඉගෙනගෙන නිරූපණ ශාස්ත්‍රයට එන එක තමයි හොඳම වැඩේ මොකද හේතුව අපි මේ ඉගෙන ගන්න නැතුව එකපාරට අපි මේ ශාස්ත්‍රයට ඇවිල්ලා අපිට මට පුළුවන් කියලා එක ෂූට් එකක් කරලා ඉවරලා අපි හිතුවත් එහෙම අපිට හරි අමාරුයි රැඳිලා ඉන්න හේතුව මේ අපි අපිට මේ දැනුමක් නැහැ කියන්නේ බාහිර වැඩ කටයුතුත් එක්ක යොමු වෙන්න හේතුව මේ එහෙම කියලා කිව්වෙ මම මේ ෆොටෝග්‍රාෆර්ස්ලාත් එක්ක වැඩ කරද්දී අපිට හරි කන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනේ සහ ඒගොල්ලොත් එක්ක අපි හරි ළඟින් ඇසුරු කරන්න ඕනේ මේ ඉතින් සමහර වෙලාවට ඔය ළඟින් ඇසුරු කරනවයි කියන එක ලිමිට් ඕවර් ලිමිට් වෙනවානේ එතකොට අර ලිමිට් එක නැතුව ගියාම මේ ශාස්ත්‍රය රැඳෙන්න හරි අමාරුයි ඉතින් ඒ තමන්ගේ නම රැකගෙන මේ නිරූපණය කරනවා නම් තව ඉස්සරහට ඉතින් හොඳම දේ හරි තැනින් හදාරලෙන මොකද නිරූපණය හදාරනවා කියන්නේ මේ අපි වෝක් එක ඉගෙන ගන්න එකවත් අපි පෝසිං එක ඉගෙන ගන්න එකවත් නෙමෙයි අනිත් අපිට සමාජයේ මිනිසුත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන දැනුමත් අපිට එනවා මොකද අපි වැඩ කරන්නේ කට්ටියක් එක්කනේ එක්කෙනෙක් දෙන්නෙක් එක්ක නෙවෙයිනේ ඒ දැනුම ගොඩක් වැදගත් අපි මේ ශාස්ත්‍රයට එක්ක ලංකාවේ නිරූපණ ශිල්පිනියකට තියෙන්නේ මොන වගේ තැනක්ද ලංකාවේ මෙහෙම නිරූපණ ශාස්ත්‍රයට තියෙන්නේ ඇත්තටම මේ එහෙම නිසි තැනක් නැහැ. දැන් ඇත්තම කිව්වොත් වැලියු එකක් නැහැ. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ මේ සමහරක් අය නිසා ගොඩක් වෙලාවට මේ ඔය ඒ කියන්නේ මම කියන්නේ දැනුමක් නැතුව අර ශාස්ත්‍රයට ඇවිල්ලා කරන සමහරක් වැඩ නිසා අර මුළු නිරූපණය කරන හැම කෙනෙක්ම ඒ ලේබල් එකට වැටෙනවා. මෙයා මොඩල් කෙනෙක් කිව්වහම බලන්නෙම සමහරක් වෙලාවට හරි වැරදි ඇහෙන. මම සමහරක් වෙලාවට ලොකු කෙනෙක්ට කියන්නේ කාව හරි හම්බ වුණත් මොනවද කරන්න කියලා හත් කියන්නේ නැහැ. කියන්නේ නැති හේතුව අරක තමයි ඉතින්. අර සමහරක් කියන ඉන්න ගණේට අපිවත් වැටෙනවා. ඒ ලේබල් එකට ඒ ලේබල් එක අපිට වැදෙනවා. කියන්නේ මොඩල් කියන නම කිව්ව ගමන් ඒ ලේබල් එකට වැටෙනවා. ඒ නිසා ලංකාවේ නම් ඇත්තටම හරි නිසි තැනක් නැහැ. පිටරටවල නම් ඇත්තටම පර්ෆෙක්ට්. මොඩල් කෙනෙක් කිව්වම මාර විදියට මාර මේ කියන්නේ අපිට හොඳ මේවා එකක් තියෙන ඉල්ලුමක් තියෙනවා. ලංකාවේ නම් ඒ ඉල්ලුම නැහැ. ලංකාවේ මොඩල් කෙනෙක් කිව්වම අපි ගණන් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා දැන්. මේ ලංකාවේ නිරූපණ ශිල්පිනියෙකුට නැත්නම් මොඩල් කෙනෙකුට උපයන්න පුළුවන් බොහෝ දෙනෙක් කියනවා මේ කලාවේ නියැලෙන සමස්තයක් විදියට හැමෝටම උපයන්න බෑ කියලා. ලංකාවේ බෑ. ඇත්තම කතාව කිව්වොත් ලංකාවේ බෑ. නමුත් මම පිටරටදී ඇත්තටම මම ලංකාවට ඇවිල්ලා මේ මොඩල් ෆීල්ඩ් එකේ මම හම්බ කරේ නැහැ. ඇත්තටම මට කිසිම දෙයක් මම අර්න් කරගෙන නැහැ. හේතුව මේ අර්න් කරන්නත් බෑ. මේ හැබැයි මම වාටිකේ මගේ මුල් ආරම්භය කුවේට් වලින් මම පටන් ගත්තේ කියලා. එතකොට මම VS එකේ වැඩ. ඒත් එක්ක මම part time job එකක් විදිහට තමයි ඒ සැලොන් එකේ මේ වැඩ කරේ. හැබැයි මට පැය 3ක් 4ක් වගේ පොඩි කාලයක් යන්නේ ඒගොල්ලන්ට ඒ වැඩේට අපි පැය 5ක් කියමුකෝ. ඒ පැය 5 ඇතුළත මට හොඳ payment එකක් ඒගොල්ලන් කරනවා. ලංකාවේ නම් ඇත්තටම photographers සහ models කියන්නේ මේ හරිම පහල තත්ත්වයට ඇටලා තියෙන්නේ. නිරූපණ ශිල්පිනියක් වුණාම නිරන්තරයෙන් මේකප් කරන්න වෙනවා. ඒ වගේම මේ කොණ්ඩෙ සඳහා විවිධ ආලේපන භාවිතා කරන්න වෙනවා. එතකොට මේ හම හිස කෙස් නියපොතු මේ හැමදේම විනාශ වෙනවා. කොච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක් වුණත් යම් තාක් දුරකට කෘතිම දේවල් භාවිතා කරන නිසා මේ හම හිස කෙස් නියපොතු ඒ වගේ දේවල් ආරක්ෂා කරගන්න ඔබ මොනවද භාවිතා කරන්නේ? විශේෂ දෙයක් නම් ඉතින් පාවිච්චි කරන්නේ නැහැ දුලශ අනිත් අය වගේම ඉතින් ඔය පොන්ඩට නම් කන්ඩිෂනර් වගේ දේවල් පාවිච්චි කරනවා ඉතින් බොඩි ක්‍රීම් එකක් සහ ඉතින් ෆේස් ක්‍රීම් එකක් යූස් කරනවා ඒ අරනකොට මම මේකප් කරනවා හරි අඩුයි විශේෂම ඌමනාම තැනකට අරනකොට මම සාමාන්‍යයෙන් මේකප් කරන්නේ නැහැ හේතුව ඒක හරි
අපේ ස්කින් එකට හොඳ නැති නිසා මම කරනවා හරියට ඒක. ඔබ මේ කාලයක් තිස්සේ සේවය කරේ වික්ටෝරියා සීක්‍රට් කියන ලෝකේ බොහොම ආදරයෙන් වැළඳගත් සන්නාමයත් එක්ක තාමත් ලංකාවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බොහෝමයක් අය බ්‍රෑන්ඩ්ස් ගැන දන්නවා වුණාට බ්‍රෑන්ඩඩ් දේවල් භාවිත කරනවා වුණාට කොළඹින් පිටට ගියාම බ්‍රෑන්ඩ්ස් ගැන ලොකු අවබෝධයක් නැහැ. බ්‍රෑන්ඩ් එකක් භාවිත කිරීම තුලින් කෙනෙකුට මොනවද ලැබෙන්නේ? නා මෙහෙම ඒක මේ ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. දැන් ඇත්තටම මේ සමහර විට මට හරියන බ්‍රෑන්ඩ් එක ඔයාලට හරියන්නේ නැති වෙන්න පුළුවන්. දැන් නමුත් මේ බ්‍රෑන්ඩ් මෙහෙම එකක් තියෙන අර අපි හරි ආසයිනේ මේ මම මේ බ්‍රෑන්ඩ් එක යූස් කරනවා කියලා කියන්නන්නේ ඒක පොඩි දෙයක් තියෙනවා. ඒත් එහෙම කැමැත්තක් අපි හැමෝ ගාවම තියෙනවා. ඒක ලොකුම දේ තියෙන්නේ මේ මොකද බ්‍රෑන්ඩඩ් අයිටම් එකක් සාමාන්‍යයෙන් එක්ස්පෙන්සිව් නේ. ගොඩක් වෙලාවට දැන් මම හිතන්නේ VS නම් අපේ ලංකාවේ ගන්නත් නැහැ. නැති තරම්. ඉතින් ඒට සාපේක්ෂ සමාන සමහරක් දේවල් තියෙනවා මෙහි. නමුත් VS එකේ දේවල් මෙහි නැහැ. නමුත් ඉතින් සමහරක් වෙලාවට ඉතින් අපි කැමැත්තක් තියෙන අපේ යටි උඩ හිත නැතත් යටි හිත කැමැත්තක් තියෙනවානේ මම මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරනවා කියන්නේ ඒක ඒ කැමැත්ත තමයි ඉතින් ගොඩක් වෙලාවට තියෙන අනිත් එක තමයි හොඳ බ්‍රෑන්ඩ් එකක් යූස් කරාම ඒ යූස් කරන පුද්ගලයාට තේරෙනවා මේක හොඳයි කියලා ඊට පස්සේ අපිට ආපහු අර අපි පාවිච්චි කරපු අර සාමාන්‍ය දේවල් වලට අපිට යන්න හිතෙන්නේ නැහැ අර ඒකේ තියෙන ක්වොලිටි එක එක ඒක අපිට ඇත්තටම අපිට ඒක දැනෙනවා පාවිච්චි කරන කෙනාට දැනෙනවා සහ අනිත් දේ තමා මේ ඔය බ්‍රෑන්ඩඩ් අයිටම් එක කියන එක හැමෝටම ගන්න බැහැනේ. ඔක එක්ස්පෙන්සිව් වැඩිනේ. එක්ස්පෙන්සිව් වැඩි සමායට ලෝකෙ දියුණු රටවල් වල තිබ්බට අපේ රටේ නැහනේ. ඉතින් ගොඩක් අය ඉතින් ඒකට කැමති. මොකද මම අඳගෙන ඉන්න ඇඳුම බ්‍රෑන්ඩඩ් නුනා නම් ඉතින් ඒක වාට අඳින්න බැහැනේ. ඒතකොට මම කැමති. හේතුව අර ඒක මං අර ඔයාලට කිව්වනේ මේ අර හේතුව මේ මොකද එකම ඇඳුම 10 දිනක් ඇඳන් ඉන්නවා අපි දැක්කොත් එහෙම අපිටත් ඒක අවුල්නේ දැන් ඔයා ඇඳන් ඉන්න එක මාත් ඇඳලා තව කෙනෙක් ඇඳද්දොත් එහෙම එතකොට ඔයාට අප්සෙට් යනවානේ. දැන් බ්‍රෑන්ඩඩ් අයිටම් එකක් හැමෝටම ගන්න බැරි වින්දාන්නේ එතන ඒ වාසිය තියෙනවා. ඒකත් ගොඩක් අය බලනවා ඇත්තටම. එතකොට මේ නිරන්තරයෙන් ඔබ ආලේපන සඳහා ඒ වගේම මේ ඇඳුම් සඳහා තෝරගන්නේ බ්‍රෑන්ඩඩ් දේවල්ද නැත්නම් කිසියම් ලෝක ප්‍රසිද්ධ සන්නාමයන් සඳහා නිෂ්පාදනය වුණු දේවල්ද? සමහරක් දේවල් පාවිච්චි කරනවා ගොඩක් නෙමේ එකක්. නමුත් එහෙම නැහැ මට ගැළපෙනවා නම් මට හරියනවා නම් මගේ කැමැත්ත මත ඉතින් මම සමහරක් දේවල් සාමාන්‍ය දේවල් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. අම්මා කෙනෙක් විදිහට බිරිඳක් විදිහට මොනවද මේ අනාගතයේ ඔබට ජය ගන්න තියෙන ගෝල්ස් ඉලක්ක? අම්මා කෙනෙක් විදිහට නම් ඇත්තටම පුතාව හොඳ තැනකට ගෙනියන්න ඇත්තටම කැමති. ඒ නිසා තමයි මේ ගොඩක් දේවල් මම එහෙ තාලා මෙහෙ ආවේ. ඒ කියන්නේ එහෙ මගේ ජොබ් එකට මම ඒ කියන්නේ එහෙ දාලෙන් මට VS එක දාලෙන්න තරම් මේ කැමැත්තක් තිබුණේ නැහැ ඇත්තටම. මං හරි ආසයෙන් වැඩ කරපු තැනක්. ඉතින් පුතා නිසා තමයි ඇත්තටම ලංකාවට ඇවිල්ලා මේ එයාගේ ස්ටඩීස් නිසා තමයි ඉතින් මේ දැන් මේ දවස්වල කාලේ වැය කරන්නෙත් එයා නිසා. එයාව ඉස්සරහට ගෙනියන එක තමයි එකම පොප් එක. හොඳයි. උදායිරේ සහෘදයා විශේෂාංගයත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ අද අපේ වැඩසටහනට එක් ආසුනේ. අපේ රටේ ඉන්න බොහොම දක්ෂ නිරූපණ ශිල්පිනියක් ඇය ජස්මින් ෆර්නැන්ඩෝ. ජස්මින් එක්ක අපි බොහෝ දේවල් කතා කරා. විශේෂයෙන්ම මේ බ්‍රෑන්ඩ් එකක් භාවිත කිරීම තුළ මොනවද අපිට ලැබෙන්නේ, අපේ ප්‍රතිරූපය කොහොමද වෙනස් වෙන්නේ, ඒ වගේ දේවල් කතා කරා. ජස්මින් අවසන් වශයෙන් කියන්න, කාන්තාවක් බොහොම පරිස්සමෙන් හිතන්න ඕන දෙයක් තමයි ප්‍රතිරූපය. කෙනෙක්ගේ ප්‍රතිරූපය වෙන්නේ විශේෂයෙන් කාන්තාවක් ඇඳුම් පැළඳුම් තෝරගද්දී මොනවද සැලකිලිමත් වෙන්න ඕනි කරුණු? ඇත්තටම මේ ඇත්තටම වැදගත්කමක් තියෙන හිතන්න ඕනේ අපි අපිට ගැළපෙන දේ අඳින්න. يعني මට සමහරක් වෙලාවට ඔයාට ලස්සන දේ මට ගැළපෙන්නේ නැහනේ. ඉතින් ඔය ලොකුම දේ තමයි අම්මා කෙනෙක් හැටියට නිරූපිකාවක් විදියට ඔය දෙකම බැලන්ස් වෙන්න අපිට මේ ඇඳුම් පළඳුම් තෝරගන්න පුළුවන් නම් ඒක පොඩක් වටිනවා. හොඳයි. අද අපේ වැඩසටහනත් එක්ක එක් ආසුනාට අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අර හීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වාටත් කිසි දෙයක් කියන්නේ මම මේ වැඩසටහනට එක්කාසු කරගත්තත් වාටත් ගොඩක් ස්තුතියි. හොඳයි. එහෙනම් සුබ ප්‍රාර්ථනා කරන ගමන් ඈත අපි සූදානම් වෙනවා උදායිරේ සහෘදයා විශේෂාංගෙන් සමුගෙන යන්න. ඇගෙන් සමුගෙන ගියත් තව බොහෝමයක් දේවල් උදායිරට ලොබ වෙනුවෙන් තියෙනවා. මාත් ඉන්නවා. ඒ නිසා රැඳෙන්න උදායිරත්.